ආයුබෝවන් කියලා පිළිගන්නවා ගෝටෙක් කෙල්ක වෙතින් එන තවත් වීඩියෝකට. ඉතින් ආ සාමාන්‍යයෙන් අපි ටීවී බලන්නේ අපේ ගෙදර තියෙන ඩිජිටල් ටෙලිවිෂන් එක. ඉතින් අපිට මේ ඩිජිටල් ටෙලිවිෂන් ගොඩක් තැන් වල ගෙනියන්න බැරි නිසා අපේ ටීවී ප්‍රෝග්‍රෑම්ස් එහෙම නැත්නම් මේ ටීවී ෂෝස් ගොඩක් මිස් වෙනවා. ඉතින් මේක වළක්වන්නම ඩයලොග් ටෙලිවිෂන් වෙතින් එහෙම නැත්නම් මේ ඩයලොග් ආයතනය වෙතින් ඩයලොග් මයි ටීවී කියලා හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මේ ඩයලොග් මයි ටීවී වඩ ඩයලොග් සිනමා එහෙම නැත්නම් ඩයලොග් කනෙක්ෂන් එක තියෙනවා නම් පාවිච්චි කරේ මේ හැකියාවකු මේ වෙද්දි ලැබිලා තියෙනවා. ඉතින් අපි මේ ඇප්ලිකේෂන් එක ගැන කතා කරමු. ඉතින් මේ ඇප්ලිකේෂන් එකේ වාසිය වෙන්නේ මේ ඇප්ලිකේෂන් එක පාවිච්චි කරද්දී යම් කිසි මුදලක් ඔයාගේ ෆෝන් එකේ තියෙන ක්‍රෙඩිට්ස් වලින් අඩු වෙනවා මිස ඩේටා කැපෙන්නේ නැති එක. ඉතින් වැඩි කතා කරන්නේ නැතුව අපි මේ ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරලා මේ ඇප්ලිකේෂන් එක ලොන්ච් කරලා ඇතුළට ගිහිල්ලා බලමු මේ ඇප්ලිකේෂන් එක කොහොම වෙයිද කියලා. ඉතින් ප්ලේ ස්ටෝරේ ගිහිල්ලා ඩයලොග් මයිටි කියලා සර්ච් එකක් දැම්මොත් ඔයාට පුළුවන් මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් මම මේක දැනටමත් ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ. ඉතින් ඔයා ඉන්ස්ටෝල් කරාට පස්සේ ඔයාට පුළුවන් මේ විදිහට මේ අයිකන් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාගේ ඉස්සෙල්ලාම ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් වලට ඇක්සෙප්ට් පිළිනවා. ඉතින් ඔයාට පුළුවන් මේක ඇක්සෙප්ට් කරලා මේ ඇප්ලිකේෂන් එක ඇතුළට යන්න. ඉතින් මේ ඇප්ලිකේෂන් එක මේ විදිහට ලෝඩ් වෙනවා ඔයාලා බලාගන්න පුළුවන්. ඉස්සෙල්ලාම අපිට බලාගන්න පුළුවන් වෙල්කම් කියලා ඔයාගේ නම්බර් එක. ඒත් එක්කම මේ හැබැයි බටන්ස් කිහිපයක් බලාගන්න පුළුවන්. පළවෙනි ෂෙයාර් බටන් එක, ඒත් එක්කම සර්ච් බටන් එක. ඒත් එක්කම අපිට මේ විදිහට මෙනු බටන් එකකුත් බලාගන්න පුළුවන්. ඒත් එක්කම මේ විදිහට තවත් මෙනු බාර් එකක් අපිට බලාගන්න පුළුවන්. මේ මෙනු බාර් එකේ හෝම්, ටීවී, වීඩියෝ, මූවිස්, රේඩියෝ කියලා ඔප්ෂන්ස් ගණනාවක් අපිට බලාගන්න පුළුවන්. ඒත් එක්කම පළවෙනිත් අපිට ඒ ටිකම බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලා මේ එකින් එකට ගියාම ටීවී චැනල්ස්, ඒ වගේම අලුතෙන් නිකුත් වුණු වීඩියෝස්, ඒත් එක්කම අලුතෙන් නිකුත් වුණු මූවිස්, ඒත් එක්කම රේඩියෝ චැනල්ස්ත් අපිට බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද මේ ටීවී එක නරඹන්න පැකේජ් එකක් සබ්ස්ක්‍රයිබ් කරගන්නේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් ඉස්සෙල්ලා මේ පැකේජස් කියන එකට යන්න. පැකේජස් කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පැකේජස් ගණනාවම. ඉතින් ඔයාලට ඕනේ රේඩියෝ පැකේජ් එකක්ද, ටීවී පැකේජ් එකක්ද, මූවී පැකේජ් එකක්ද, එහෙම නැත්නම් වීඩියෝ පැකේජ් එකක්ද කියලා තෝරන්න. ඔයාලට පුළුවන් මේ පැක්ස් කියන එක තෝරලා ඉස්සලාම කොම්බද සිංගල්ද කියලා සිලෙක් කරන්න. ඉතින් ඔයා කොම්බ පැකේජ් එකක් සිලෙක් කරොත් ඔයාලා මේ විදිහට කොම්බ පැකේජ් එක බලා ගන්න පුළුවන්. ඒත් එක්කම සිංගල් පැකේජස් සිලෙක් කරොත් ඔයාලා මේ විදිහට සිංගල් පැකේජස් බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ කොම්බ පැකේජ් එක සිලෙක් කළා. ඔයාලට ටීවී පැකේජ් එකක් සබ්ස්ක්‍රයිබ් කරලා පෙන්නන්නම්. ඉතින් ඔයාලා බලන්න මේ විදිහට ගෝල්ඩ් මන්ත් පැකේජ් එක සබ්ස්ක්‍රයිබ් කරගන්න. ඉතින් ඒක සබ්ස්ක්‍රයිබ් කරන කලින් ඔයාලා බලන්න මේ විදිහට ඉන්ෆර්මේෂන් අයිකන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මේ විදිහට මේ පැකේජ් එක සබ්ස්ක්‍රයිබ් කරාම අපිට බලා ගන්න හම්බෙන ටීවී චැනල්ස් මොනවද කියලා. ඒත් එක්කම පළවෙනි සබ්ස්ක්‍රයිබ් බටන් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා ඒක සබ්ස්ක්‍රයිබ් කරන්න යද්දී ඔයාගේ මේ විදිහට ඇක්සෙප්ට් පිළිනවා. يعني ටර්ම්ස් ඔෆ් යූස් ටෙක්ස්ට්. ඉතින් ඔයාලා මේක ඕකේ කරලා මේ පැකේජ් එක සබ්ස්ක්‍රයිබ් කරගන්න පුළුවන්. හරි, ඒත් එක්කම ඔයාලට මැසේජ් එකකුත් එනවා මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් ඔයාට අන්සබ්ස්ක්‍රයිබ් කියලා බටන් එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් ආවත් අපි ඉන්ෆර්මේෂන් එකට ගිහිල්ලා බලමු. ඉතින් මෙතන අපේ ලංකාවේ තියෙන චැනල්ස් ටික බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු ටීවී එකට ගිහිල්ලා මේ චැනල් එක අප්ලේ කරලා. ඉතින් ආ ලංකාවේ තිබ්බ ටීවී 1 කියන චැනල් එක මේකට අයිති වෙලා තිබ්බා. ඉතින් අපිට පුළුවන් මේ විදිහට චැනල් වල ප්ලේ බටන් එක ක්ලික් කරන්න. ඊළඟ ශාලා ලෝ ක්වලිටිද, මීඩියම් ක්වලිටිද, හයි ක්වලිටිද කියලා. ඉතින් ආගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අනුව අපිට පුළුවන් මේක තෝරගන්න. උදාහරණයක් විදිහට මම 4G network කියන නිසා මේ විදිහට මීඩියම් ක්වලිටි සිලෙක්ට් කරනවා. හරි, මීඩියම් ක්වලිටි සිලෙක්ට් කරාට පස්සේ ජීවන්ත අපිට අපේ ටීවී 1 මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට අවශ්‍ය නැත්නම් මේ channel එක ආයෙ වඩ පුළුවන් packages වලට මේ package එක unsubscribe කරගන්න. ඉතින් අද මම කතා කරේ dialog within ගැන my tv කියන අපේ ටීවී 1 පුළුවන්. එහෙම නැත්නම් අපේ ටීවී එක ගොඩක් තැන් වලට අරන් යන්න පුළුවන් application එකක් යන. ඉතින් මේ application එක හොඳයි නම් අනිවාර්යයෙන්ම මේ video එක like කරන්න. එතකම් මේක අනිත් අයට බලන්න වටිනවා කියලා හිතනවා නම් share කරන්න. ඒතකම මොකක්hari ප්‍රශ්නයක් ඇති වුණොත් මේ වීඩියෝ එක සම්බන්ධව හරි වෙනත් වීඩියෝ එක සම්බන්ධව හරි මොකක්hari ටෙක්නොලොජි ගැටලුවක් ඇති වුණත් ඔයාලා බලන්න පළවෙනි කමෙන්ට් සෙක්ෂන් එකේ ගිහලා කමෙන්ට් එකක් දාලා ඔයාගේ ප්‍රශ්නේ අපිත් එක්ක සාකච්ඡා කරන්න. ඒතකම වීඩියෝ පළවෙනි දෙන රතුපාට subscribe button එක click කරලා subscribe කරන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. ඒතකම ඊළඟ වීඩියෝ එකම මෙමු. ඔබට සුබ දවසක්. මම ගොඩක් එක්කල් කෙවිදී යසුරු බණ්ඩාර.